ජනපති රනිල්ට ආයෙත් වැල් පාලමක්. එජාපේ ඇතුළ යන ගේමක් ගැන ජවිපෙන් අනාවරණයක්. ගහන්න ගිය සඳහනේ ඩිලාන් ලගේ ඉහේ කඩා වැටිලා. සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න දයාසිරිගෙන් පක්ෂයක්. මන්ත්‍රීවරුන් බේරගන්න සටන සජිත් අතට. අලුත් වැඩක් එක්ක රතන හිමි වැඩලා. අලුත් වැඩේ දිලිත් එක්කද සැකයි. දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. ජනාධිපති රනිල්ට ආයෙත් වැල් පාලමක්. ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස ඉහළ යද්දී දේශපාලන පක්ෂවල සඳහනවල බල තුලනය දවසින් දවස වෙනස් වෙන්න පටන් අරගෙන මේ වෙනකොට ආණ්ඩුව ඇතුලේ අවුලත් දරුණුවටම පත්තු වෙලා තියෙන්නේ. පොහොට්ටුවේ නාමල්ලා හිටපු ජනාධිපති මහින්ද අප්පච්චිලවා මාධ්‍ය නිවේදන ගස්සමින් ජනාධිපති රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති බරපතල විදිහට විවේචනය කරන අතරේ බැසිල් රනිල් රෑට රෑට රහස් සාකච්ඡා තියන්න පටන් අරගෙන ඔන්න සඳුදා, ඒ කියන්නේ 13 වෙනිදා රෑත් බැසිල් සහ රනිල් අතර සාකච්ඡාවක් තිබිලා. ආරංචි හැටියට ඒ සාකච්ඡාව තිබිලා තියෙන්නේ ජනාධිපති රනිල්ගේ පැජට් පාරේ ගෙදර. බැසිල් විතරක් නෙවෙයි, අගමැති දිනේෂ්, නිමල් සිරිපාල, මහින්දානන්ද අලුත්ගමගේ, ටිරාන් නලස්, කංචන විජේසේකර, මනුෂ නානායකාර වගේ මැති ඇමතිවරු කිහිප දෙනෙක්ම ඔය සාකච්ඡාවට ඉඳලා තියෙනවා. ප්‍රසන්න රට ගිහින් ඒ නිසා ඔය සාකච්ඡාවට ඉඳලා නැහැ. ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් එතන ඉඳලා තියෙනවා. බැසිල් ලවිත් තියෙන්නේ පොහොට්ටුවේ මහ ලේකම් සාගරකාරීව සම්මෙක්ක. මෙතන විශේෂ අමුතු දෙතුන් දෙනෙකුත් ඉඳලා තියෙනවා. ඒ කට්ටිය එක්කගෙන ඇවිත් තියෙන්නේ ඇමති මනුෂ. ඒ සෝෂල් මීඩියා ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඉරාජ් වීරරත්න, සුසාර දිනාල් වගේ කිහිප දෙනෙක් මෙතන හිටියා කියලා ආරංචි. රනිල්ව ගොඩදාන සෝෂල් මීඩියා වැඩක් කට්ටියම වැඩේට කැමති වෙලා. රාත්‍රී භෝජන සංග්‍රහයක් සහිතව තිබුණ මේ සාකච්ඡාවේදී හදිසි මහමැතිවරණයක් තියෙන එකේ වැදගත්කම වගේම ඉදිරි ජනාධිපතිවරණය ගැනත් කතා වෙලා. මහමැතිවරණයක් තියන්න කියලා මෙතනදිත් බැසිල් කළ යෝජනාවට රනිල්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. බැසිල් ඊට පස්සේ ඒක පස්සේ පන්නන්න ගිහිල්ලා නැහැ. මං ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා රනිල් සිංගල් මෝල්ට් විස්කි ෂොට් එකක් දාන ගමන් බැසිල්ට කියලා. ඊට පස්සේ කතාව ගිහින් තියෙන්නේ කැම්පේන් එකට පොහොට්ටුවේ සහය ගන්න හැටි ගැන. මම සිකුරාද බාලියනව. අපි ආයෙත් අඟහරු අද හමුවෙමු කියලා රනිල් කට්ටියට කියලා. ඔය ලන්සලටත් එදාට එන්න කිව්වොත් හොඳයි නේද? බැසිල් ඒ වෙලාවෙම අහලා. ඔව්, එදාට අනුරයා පයේවි කියලා රනිල් කියලා. ආරංචි හැටියට සඳුදා තිබුණ ඔය ඩිනර් එකටත් රනිල් ලන්සලගේ කණ්ඩායමේ ලන්සටයි අනුරයාපටයි ආරාධනා කළත් ලන්සලා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා. ජනාධිපතිතුමාට දිනන්න පොහොට්ටුවේ ඡන්ද ඕන කියන එක අපි පිළිගන්නවා. ඒත් ඔය රාජපක්ෂලත් එක්ක ස්ටේජ් නැග්ගොත් රනිල් ලොක්ක කුජීත වෙනවා. අපි ග්‍රවුන්ඩ් එක හොඳට දන්න නිසා කියන්නේ. මං කිව්වා කියලා ලියලා තියාගන්න. එනිසා අපිට ඔය මරාලවලට කරගහන්න බෑ. අපි නම් ඔය රාජපක්ෂල එන වේදිකාවක් පැත්ත පලාතකට එන්නේ නෑ. රනිල්ට හිතවත් නිලධාරියෙකුට නිමල් ලන්සා ඊයේ හවස කියලා. බැසිල් රනිල් සාකච්ඡා ගැනත් ලන්සලාගේ අලුත් සන්ධාන කට්ටිය විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ සිරිපාල පාර්ශවය අයත් ඉන්නේ ලොකු කලකිරීමක. ඔන්න ඒ කණ්ඩායම් දෙකේ මන්ත්‍රීලා 10ක් 15ක් අද, ඒ කියන්නේ 14 වෙනිදා උදේ තලවතුගොඩ පැත්තේ හෝටලයක සෙට් වෙලා කට්ටිය බ්‍රෙක්ෆස්ට් ගන්න ගමන් බැසිල්ගේ ආක්‍රමණය ගැන දිගින් දිගටම කතා කරලා රාජපක්ෂල ආයෙත් මේ කස්සට රිංගනවා නම් අපිට වෙනත් අතක් බලාගන්න සිද්ධ වෙනවා. සමහරු එහෙමත් කියලා. ඒ කොහොමුණත් ලන්ස වැඩේ බැලන්ස් කරගෙන රනිල් රට ගිහින් ආවට පස්සේ වෙනම සාකච්ඡාවක් තියන්න කතා කරගෙන සඳුදා පාර්ලිමේන්තුවේදීත් ආණ්ඩුවේ අවුල ගැන ඇදිලා තිබුණා. කංචන ඉන්නේ මහින්ද එක්කද රනිල් එක්කද? විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල අහනවා. මහින්ද ප්‍රතිව්‍යුහගතකරණේ එපා කියලා නෑ ඇමති කංචන කියනවා. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය නවතන ලෙස හෝ කල් දමන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කිසිදු ඉල්ලීමක් සිදු කර නැහැ කියලයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියන්නේ. ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම අඛණ්ඩව සිදු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදීත් අවධාරණය කෙරුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම කල් දාන්න කියලා ඉල්ලලා නැහැ. රාජ්‍ය ව්‍යවසාය විකිණීම කල් දමන ලෙස පමණක් ඉල්ලලා තියෙනවා. විදුලි බල මණ්ඩලයේ විකිණීමේ අදහසක් අපට නැහැ. විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරියට අරගෙන යනවා. විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් කියලා තිබුණා. අමාත්‍යවරයා ඒ ටික කියලා තිබුණේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම නතර කරන ලෙස ඉල්ලලා මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවූ ලිපිය පිළිබඳව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජේසේකර ඇමතිතුමා ඉන්නේ ජනාධිපති වික්‍රමසිංහ එක්කද මහින්ද රාජපක්ෂ
ප්‍රතිපක්ෂයකද කියලා අපි දැනගන්න කැමතියි. කිරියල්ල මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙහිදී විමසා තිබුණා. ඔන්නේ ඇස්සේ ඩලස්ගේ නිදහස් සංධානයේ මහාචාර්ය චරිත හේරත් එක්ස් පණිවිඩයක් නිකුත් කරලා. ගරු රාජපක්ෂ මැතිතුන්ගේ ස්ථාවරය පිළිගනිමින් එයට ගරු කරමින් කිවයුත්තේ වත්මන් රජය සහ රනිල් මැතිතුමා සිදු කරන පෞද්ගලීකරණය සියල්ලම මේ දක්වා අනුමත කර ඇත්තේ පොදුජන පක්ෂය කියලයි චරිත හේරත් මතක් කරලා දීලා තියෙන්නේ. එය නවත්වන්න නැතුව ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් කරන ගජමිතුරුකරණය නැවැත්විය නොහැකි බවත් චරිත කියනවා. ඔය විදිහට මේ වෙන දේවල් දිහා බැලුවම හෙට අනිද්ද මොනවයි මොනව වෙයිද කියන්න බැරි සීන් එකක් තියෙන්නේ. කොහොම නමුත් ජනාධිපති වික්‍රමසිංහ ආර්ථික අර්බුදය සමනය කරා වගේ මේ සඳහන හදාගෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමත් අතුරු යන වැඩක් විදිහට කරන්න වෙලා තියෙන්නේ. එහෙමත් නැත්නම් වැල්පාලමේ යන ගමනක් යන්න වෙලා තියෙන්නේ. මේ සඳහා අවංකව කැපවෙනවා නම් පෙරණ වූ විරුද්ධ ධෛර්යයක් වගේම කැපකිරීමක් සහ ඉවසීමක් අත්‍යවශ්‍යයි. නැත්තං ඉතින් හබක් තමයි. එජාපේ ඇතුළේ යන ගේමක් ගැන ජවිපෙන් අනාවරණයක්. රනිල් ඔය මොන කතා කිව්වත් හදිසි මහමැතිවරණයක් ගැන ආණ්ඩුපක්ෂයේ උදවිය වගේම විපක්ෂයේ උදවියටත් බරපතල සැකයක් ඇවිල්ලා. ජනාධිපතිවරණයට ඉස්සෙල්ල පාර්ලිමේන්තුව විසුරුවල මහචන්දයක් තියන්න කියලා බැසිල් දිගින් දිගටම රනිල්ට බලපෑම් කරන්න පටන් අරගෙන සඳුදරය තිබුණ ඩින එකේදීත් ඒ ගැන කතා වෙලා පොහොට්ට පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ මතයට යට වෙලා පාර්ලිමේන්තුව විසිරුවල හැරලා මහමැතිවරණයක් තියන ජනාධිපතිවරයාගේ සූදානමක් තියෙනවද කියලා දේශපාලනඥයින් අතර බරපතල සැකයක් මතුවෙලා දැන් කොයි මැතිවරණේ ඉස්සෙල්ලා තියයිද කියලා ආණ්ඩුවේ සමහරුත් ඉන්නේ දෙගිඩියාවක. වැඩේ කියන්නේ රනිල්ගේ UNP එකේ ලොකු ලොක්කොත් ෆුල් කන්ෆියුස්ලු. ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතුන් පිරිසක් මේ වෙනකොට තම තමන්ගේ පෞද්ගලික ප්‍රතිරූපය ඉස්මතු කරලීමේ ප්‍රචාරක මෙහෙයුම් ආරම්භ කර තිබීම ඒ සැකයට ප්‍රධානතම හේතුවක් වෙලා. බැසිල් රාජපක්ෂල පහුගිය සතියේ එයාලගේ මැතිවරණ කැම්පේන් පටන් අරගෙන රුවන් විජේවර්ධන අකිල විරාජකාරී වසම් රවි කරුණානායක සාගල රත්නායක දැන් සති කිහිපයක ඉඳලා එයාලගේ ප්‍රතිරූප හදාගන්න කැම්පේන් පටන් අරගෙන ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සාගල ලොකු කැම්පේන් එකක් කරලා ඒ කියන්නේ ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මහචන්දයක් තියන්න වගේ යන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සඳුද පාර්ලිමේන්තු කැන්ටිමේ ඉඳගෙන ඒ ගැන ලොකුවටම කතා වෙලා දේශපාලනඥයින් කිහිප දෙනෙකුම ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ සටහන් පළ කර තිබුණා. සාගල රත්නායක විසින් පළ කර ඇති මව යලි කියවමු ඇය නිසි අගයමු නිර්මාණය ඒ අතරින් වඩාත් කතාබහට ලක්ව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මුල්පෙලේ නායකයන් කිහිප දෙනෙකුට අභියෝගකාරී බලපෑම් එල්ල කරමින් ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක මේ වන විට වෙනම ඔහුගේ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර තියෙනවා කියලා ජවිපේ විසින් මෙහෙවන ලංකා ට්‍රූත් වෙබ් අඩවිය වාර්තා කර තියෙනවා. මේ වන විටද එම ව්‍යාපෘතියේ පීවර කිහිපයක් ඉදිරියට පැමිණ තියෙනවා. එහි අලුත්ම ක්‍රියාමාර්ගයේ වී තිබෙන්නේ ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය නිමිති කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රචාරක ව්‍යාපෘතියක්. මේ සම්බන්ධයෙන් ප්‍රචාරක පළකිරීම් ගණනාවක් මුදාහැර තියෙනවා. එම සියලු පළකිරීම්වල ප්‍රීතිමත් මව්වරුන්ගේ දිනයක් වේවා සාගල රත්නායක යනුවෙන් සඳහන් කර තියෙනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරාභේවර්ධන මෙන්ම අකිල විරාජකාරී වසම් රවි කරුණානායක රුවන් විජේවර්ධන ඇතුළු පිරිස අභිභවායාමේ තරගයක් වෙනුවෙන් මෙම ප්‍රචාරක ව්‍යාපෘතිය දියත් කර තියෙනවා කියලයි ලංකා ට්‍රූත් නිවුස් කියන්නේ. ලංකා ට්‍රූත් කියන්නේ ජවිපේ වෙබ් අඩවිය. ඒ කියන්නේ දේශපාලන සතුරාට එජාපේ වෙනසක් දැනිලා කියලාද නැත්නම් එජාපේ අවුල් කරන්න මෙහෙම නිවුස් දානවද? කොහොම නමුත් ඔවුන් වාර්තා කර තියෙනවා. මේවා තෝරා බේරාගෙන තේරුම් ගන්න වෙන්නේ අපට. ගහන්න ගිය සඳහනය ඩිලාන් ලගේ ඉහේ කඩා වැටිලා. සජිත්ගේ දෑත් ශක්තිමත් කරන්න දයාසිරිගෙන් පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අලුත් දේශපාලන පක්ෂයක් හදන්නයි යන්නේ. දයාසිරි පහුගිය සතියේ දවසක නව දේශපාලන පක්ෂයේ ලියාපදිංචි කටයුතුවල ප්‍රගතිය පිළිබඳව විමසීමක් කරන්න මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගිහිලා තිබුණා. හදවත ලකුණින් ඡන්දය ඉල්ලන්නයි දයාසිරි සූදානම් වෙන්නේ. ජනාධිපතිවරණයටත් එයි. එහෙම කියලා රාබයක් දින කිහිපයක් සිටම දේශපාලන කරළියේ පැතිර යමින් තිබෙනවා. දයාසිරි පහුගේ සිකුරාද නව සන්ධානයේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියකියවිලි මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දීලා තිබුණා. පක්ෂ 23ක් සමග සන්ධානගත වෙලා මානුෂීය ජනතා සන්ධානයේ ඉදිරියේදී ඕනම මැතිවරණයක් සඳහා ඉදිරිපත් වෙන සූදානම් වෙනවා. මෙම නව සන්ධානය සමග ජාති ආගම් ભેදයකින් තොරව ඉදිරියට පැමිණෙන බව දයාසිරි ජයසේකර කියනවා. මේ දවස්වල ආසන සංවිධායකයන් පත් කරගෙන යනවලු. හැබැයි දේශපාලන ක්ෂේත්‍රයේ නම් කතාව යන්නේ
ජනාධිපතිවරණය ප්‍රකාශ කරනවත් එක්කම දයාසිරිලා රොෂාන්ලා සජිත්ගේ දයාචක්තිමත් කරන්න සජබෙට එකතු වෙන්න නියමිතයි කියලයි. රට තුළ නිර්මාණය වී ඇති නවතම දේශපාලන වාතාවරණයත් එක්ක ආණ්ඩුවේ වගේම විපක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරුන් පවා සමගි ජන බලවේගය සමග සම්බන්ධ වී අපේක්ෂකත්වය ලබා ගන්න කතා බහ කරලා තියෙනවා. දේශීය පත්තරේ කළ විමසීමකදී සජබ මහලේකම් රජිත් මද්දුම් මණ්ඩාර තහවුරු කරලා තිබුණා. හැබැයි මෙතනදී සමහරු සජබෙට එකතු වෙන්න අදිමදි කිරීමකුත් තියෙනවා. මොකද ඔය ඊයේ පෙරේදා සජබට ගිය නිදහසේ GL කණ්ඩායමේ සමහරුන්ට ලැබෙන්නේ කුඩම්මගේ සැලකිල්ල. එතනදී ලොකුම අර්බුදයට ගිහින් තියෙන්නේ නාලක සහ ඩිලාන් දෙන්නලු. ඩිලාන් ආයෙත් නිදහසට ඇවිද්ද කියලත් සමහරු අහනවා. නිදහස් ජනතා සභාව මේ වන විට දෙකට කැඩිලා තියෙන්නේ. කොටසක් සජබට ගිහිල්ලා අනෙත් කොටස ඩලස් එක්ක තවම නිදහසේ ඉන්නවා. දැන් සජබත් එක්ක සන්ධානගත වුණා කියලා කියපු GLට විපක්ෂ නායක කාර්යාලයේ පුවත්පත් සාකච්ඡා තියන්න ඉඩ දීලා තියෙනවා. ඒත් ඩිලාන් ගිය සතියේ ප්‍රෙස් කන්ෆරන්ස් එක තිබ්බේ නිදහස බැක් ඩ්‍රොප් එකේ. මොකද කියලා අහපුවාම කියන්නේ තවම සන්ධානය හදපු නැති නිසා පරණ නිදහසටම ආයෙත් ආවා කියලාලු. ආරංචි විදිහට ඩිලාන්ලට විපක්ෂ නායක කාර්යාලයේ තහනම් කලාපයක් වෙලා ගහන්න ගිය සන්ධානේ ඉහි කඩාගෙන වැටුණා කියන්නේ ඕවට කියලා සමහරු කියන්න පටන් අරගෙන. මන්ත්‍රීවරුන් බේරගන්න සටන සජිත් අතට. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තියයි සජබේ ආර්ථික ප්‍රතිපත්තියයි දෙකම එකක් කියලයි සමහරු පහුගිය දවස්වල කිය කිය හිටියේ. එහෙම කතා කියන්නේ සජබේ ආර්ථික කමිටුවේ තුන්දෙනාම, ඒ කියන්නේ කබීර්, හර්ෂ, ඉරාන් තුන්දෙනාම කාලයක් රනිල්ගේ සුවචකීකර ගෝලියෝ නිසා වෙන්න ඇති. අනෙක ඒ තුන්දෙනාම පහුගිය දවස්වල ජනාධිපති රනිල්ගේ ඇතැම් ආර්ථික ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේම අගය කරලත් තිබුණා. ඒ කොහොම වුණත් ඔන්න මේ 13 වෙනිදා සඳුදා පාර්ලිමේන්තුවේදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා එජාපේ සජබේ දෙකේ ආර්ථික වෙනස පැහැදිලි කෙරුවා. IMF එක ගැන පක්ෂ දෙකේ ස්ථාවරය වල වෙනසක් පැහැදිලි කෙරුවා. අපි මුලින්ම IMF එකට යන්න කිව්වේ. හැබැයි IMF කියන එකම කරන්න අවශ්‍ය නැහැ. අපි IMF ගිවිසුමේ වෙනස්කම් කරනවා. අපේ නායකයා සජිත් මේකට IMF එකේ මුහුණටම කිව්වා. අපි ඉන්නේ සජිත් ප්‍රේමදාස ඊළඟ ජනාධිපතිතුමත් එක්ක. එතුමා අපිට හැම වෙලාවෙම කියන්නේ හර්ෂ, ඉරාන්, කබීර් හැම වෙලාවෙම පොඩි මිනිහා ගැන හිතන්න, ගෘහස්තය ගැන හිතන්න කියලයි හර්ෂ කියනවා. ඒ කතාවෙදි හර්ෂ ආණ්ඩුවේ ආර්ථික ස්ථාවරය ගැන විතරක් නෙවෙයි ජවිපේ ආර්ථික ස්ථාවරයත් දැඩිව විවේචනය කරනවා. ඔබලා රනිල් එක්ක ඉන්නේ නව ලිබරල් අන්තවාදයක, සහෝදරවරු ඉන්නේ සමාජවාදී අන්තවාදයක, අපි විතරයි සමාජ වෙළඳපළක ඉන්නේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇඟිල්ල දික් කරමින් හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා. හර්ෂ ඔය කතාව කරන්නේ දේශපාලනික වශයෙන් තීරණාත්මක මොහොතක. හරියටම කිව්වොත් ආර්ථික ස්ථායිතාවය වෙනුවෙන් රජය ගෙනෙන ආර්ථික පරිවර්තන පනතට සහය දෙන්න කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලීමක් කරලා දවසක් ගත වෙන්නත් ඉස්සර. ජනාධිපතිවරයා ඔය ඉල්ලීම කරුවේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් පසුගිය 12 වෙනිදා අරලියගහ මන්දිරයේදී සංවිධානය කර තිබුණු ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින්. 2025 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය 3% දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, ඊට සමගාමීව රාජ්‍ය සේවකින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ උත්සවයේදී කියලා තිබුණා. ආර්ථික පරිවර්තන නීතිය මේ රටේ ආර්ථිකය අලුත් ආර්ථිකයක් බවට පත් කරන්න, අපනායනය පදනම් කරගත්ත ආර්ථිකයක් ඇටට පත් කරන්න. ඒකේ විශේෂයෙන්ම තියෙන්නේ අපි IMF සංවිධානයක එකඟුණ කොන්දේසි. IMF සංවිධානයේ පමණක් නෙමෙයි, ඒ සමගම අපි අනික් රටවල් එකඟුණ කොන්දේසි සියල්ලම නීතියක් හැටියට ගේනවා. අපි දැන් නීතිය ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. ඒ නීතිය ඉදිරිපත් කරන්නේ අපි IMF සංවිධානය එක්ක සාකච්ඡා කරලා තියෙන නිසා. මම හැම පක්ෂයෙන්ම ඉල්ලනවා මේ නීතියට සහයෝගය දෙන්න, ඉදිරියට යන්න. මොකද මේ නීතිය උඩ තමයි අපේ අනාගතය රඳාපවතින්නේ. ඒ නීතිය ක්‍රියාත්මක කළා, ඒ අනුව වර්ධනයක් ඇති කරාම අපිට ලේසියෙන් ඉදිරියට යන්න තියෙනවා. අපි මේ ආණ්ඩුවක් ඇති කරේ එක එක පක්ෂවලින් එකතු කරගෙන මේ රට ගොඩ ගන්න. ඒ වැඩ කටයුත්ත අපි කළා තියෙනවා. දැන් රට ඉදිරියට යන්න තියෙන ඒ ප්‍රධාන නීති 4 එකක් ගෙනත් තියෙන අනික් නීති 3 අපි ඉදිරිපත් කළා. අපි ජූනි මාසේ විවාදයක් පවත්වලා මම බලාපොරොත්තු වෙන විවාදයේදී හැම එක්කෙනාම මේකට එකඟ වෙයි කියලා. ආර්ථික පරිවර්තන පනතක් ගේනවා කියලා ජනාධිපති රනිල් මුලින්ම කියලා තිබුණේ සජබේ මන්ත්‍රීවරු පිරිසකට. ඒ මැයි පළමුවෙනිදා. සජබේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මැයි පළවෙනිදා UNP ස්ටේජ් නක් ගන්න UNP එකේ ලොක්ක දෙන්නෙක් ප්ලෑන් කරලා තිබුණා. ඒකට කැමති වෙලා හිටපු 4-5 දෙනෙක් කොළඹ තරුපහේ හෝටලයක ස්වීට් රූම් එකකට ගෙන්නගෙන රනිල්ගෙන් මෙසේජ් එක එනතුරු බලාගෙන ඉඳලා
ආරංචියට ජනාධිපතිගේ පැත්තෙන් ප්‍රතිචාරයේ පමාවෙදී සජවි මන්ත්‍රී කෙනෙක් ජනාධිපතිට කෝල් එකක් අරගෙන රනිල් ඒ වෙනකොට ඉඳලා තියෙන නුවරඑළියේ ජනාධිපතිගේ PSO අශෝක ජනාධිපතිට ෆෝන් එක දීලා ජනාධිපතිතුමා ඔබතුමාට ඕන මේ දිනේ සාර්ථක කරගන්නද නැත්නම් ඔබතුමාගේ ඡන්ද කැම්පේන් එකක් ගොඩදාගන්නද සජවි මන්ත්‍රීතුමා අහලා මොකද අද අපේ 4-5 දිනක් UNP ස්ටේජ් නැග්ගොත් දවසින් දෙකෙන් හුලම් බහිනවා ඡන්දෙට තව මාස 4ක් විතර තියෙනවා අපි දැම්ම ආව කියලා එච්චර කාලයක් අල්ලගෙන ඉන්න අමාරුයි සජවි මන්ත්‍රීතුමා කියලා නෑනේ අද ස්ටේජ් නගින්න එපා මං වැඩේ ලස්සනට ප්ලෑන් කරලා තියෙන්නේ සජබ ඇතුලේ ප්‍රතිපත්තියේ අවුලක් හදාගෙනයි ඔයාලා එන්න ඕන මම ලබන සතියේ පාර්ලිමේන්තුවට ආර්ථික විසඳුමක් ගැන අදහසක් ඉදිරිපත් කරනවා ඊට පස්සේ ආර්ථික වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා ප්‍රසිද්ධියේ ආරාධනයක් කරන්න ඊට පස්සේ ඔයාලා ඇතුලේ ඔය ගැන ලොකු සංවාදයක් කරන්න ජනාධිපතිගේ අදහසක කට්ටියම එකඟ වෙලා හෝටලෙන් කාලා කට්ටියම සජබ රැලියට ගිහිල්ලා ජනාධිපතිවරයා ඒ කිව්වත් වගේම පහුගිය බදාදා පාර්ලිමේන්තුවේදී ආර්ථිකය ගැන විශේෂ ප්‍රකාශයක් කෙරුවා ආර්ථික පරිවර්තන පනතක් ගේනවා රට වෙනුවෙන් ඒකට සහය දෙන්න කියලා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉරිද ප්‍රසිද්ධියේම ඉල්ලීමක් කළා රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට දෙන්න එපා කියලා පොහොට්ටු පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ මාධ්‍ය නිවේදනය එළියට එන්නෙත් පහුගිය ඉරිදා හර්ෂද සිල්වා ආචාර්යතුමා එජාපේ හා සජබේ ආර්ථික ප්‍රතිපත්තිවල වෙනස කියන්නේ සඳුදා ඒ සේරම එකට එක ගැට ගැහිලා තියෙන කාරණා රනිල් මේ මොකාට දෙන්නේ කියලා සජිත්ත මීටර වෙලා හර්ෂලව සඳුදා පාර්ලිමේන්තුවේ ජනාධිපති රනිල්ට ඇටෑක් එකක් දුන්නෙත් ඒ නිසා වෙන්නේ නැති කියලායි සමහරු කියන්නේ. ওই කතාවල ඇත්ත බොරු මොනවා වුණත් රනිල්ගෙන් සජබ මන්ත්‍රීවරු බේරගන්න සජිත් මාර ට්‍රයි එකක් දෙනවා. ඔන්න ඊයේත් සජබේ මන්ත්‍රී කෙනෙක් රනිල්ව හම්බ වෙලා කියලා සජිත්ට ආරංචි වෙලාලු. ඡන්දෙ කෙට්ටු නිසා ආණ්ඩුවේ බාර් පර්මිට් දීලා මන්ත්‍රීවරු නම්ම ගන්න හදනවා. සමහර පක්ෂවල අය විකිනෙනවා ඇති. ඒත් අපි ළඟ බාර් පර්මිට් එකට සල්ලි වලට වරප්‍රසාද වලට විකිනෙන මන්ත්‍රීවරු නැහැ. අපිව සල්ලි වලට ගන්නත් බෑ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ කතාව කියලා තිබුණේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ තවත් අධිකරකට එක් වෙමින්. සෙසු පක්ෂවල අය මුදලට විකිණුණත් තමාගේ පක්ෂයේ අය මුදලට විකිණෙන්නේ නැති බවත් වරදාන වරප්‍රසාද වලට වහල් වී කෝටි ගණන් අරමුදල් බාර නොගෙන දූෂිත දේශපාලනය පරාජය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා ඒ උත්සවයේදී පාසල් දරුවන්ට පැහැදිලි කරලා දීලා තිබුණා. දැන් මෙතනදී රනිල් සජිත් දෙන්නගේ ඊගෝ එක පිළිබඳ ප්‍රශ්නයක් අනුරව පැත්තක තියලා සජිත් රනිල් දෙන්න එකිනෙකාට එරෙහිව ගේම ඉල්ලන තැනට ඇවිල්ලා. හරියට යා දෙක නොරත රත වගේ තමයි. කොහෙත්ම පෑහීමක් නැම තමයි. අලුත් වැඩක් එක්ක රතන හිමි වැඩලා. අලුත් වැඩේ දිලිත් එක්කද සැකයි. කාලයකට පස්සේ ඔන්න පහුගිය සතියේ අතුරුලියේ රතන උන්නාන්සේ කරලියට ඇවිත් තිබුණා. ඒ පසුගිය වදාදා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සම්බන්ධීකරණයෙන් අතුරුලියේ රතන උන්නාන්සේ ප්‍රධාන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් සමග සිවිල් සංධාන කිහිපයක් එක්ව තිරසර ලංකා ජාතික ව්‍යාපාරයේ නමින් නව ජාතික ව්‍යාපාරයක් ඇතිකර එහි ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීම සිදු කෙරුණා. ජාතිකවාදී කඳවුරේ දේශපාලන පරිහානියක් සමග එම හිස්තැන පිරවීමේ අපේක්ෂාව සහිතව නව ව්‍යාපෘතිය දියත්වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. හිටපු අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සහ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ වෙනුවෙන් එහි සභාපති මහින්ද ජයසේකරත් මෙම වැඩසටහන සඳහා එක්ව සිටියා. අතුරුලියේ රතන උන්නාන්සේ මෙදාසරේ ජනාධිපතිවරණයට ජාතිකවාදී කඳවුරෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න මේ දවස්වල බරටම වැඩ කියලයි ආරංචි. බොහෝ දුරට ඒ අපේක්ෂකයා දිලිත් ජයවීර වෙන්න ඉඩ තියෙනවා කියලා ත්‍රාවයක් යනවා. ඒ කියන්නේ මැතිවරණයට දින ලංවෙන්න වම ලිබරල් ජාතිකවාදී ජාතිවාදී වගේම එහෙටත් නැති මෙහෙටත් නැති උදවියත් තම තමන්ගේ කොටස වෙනුවෙන් කරලියට බහින්න අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ තියෙන දේශපාලන සංකීර්ණතාවය තවත් වැඩි වෙනවා. තේරන භාෂාවෙන් කිව්වොත් ස්මෘත්තාවට යනවා. 2024 ජනාධිපතිවරණය රටටත් රටේ මිලියන 22ක ජනතාවටත් කොච්චර තීරණාත්මක වුණත් ජනතාවට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමේදී බරපතල ලෙස හිතන්න බල කෙරෙනවා. ගන්න එක වැරදි තීන්දුවකින් රට ආයෙත් වැටෙන තැන ගැන නම් හිතා ගන්නවත් බැරි වෙනවා. එහෙනම් අදට ඔච්චරයි.